සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කර ලංකාවේ අංකකීය ප්‍රවෘත්ති ප්‍රකාශය පැතගිය තත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ් කර්සන විරත් මම රෝෂිනී විජේසූරිය මුලින් අවධානය දවසේ සිරස්තල වෙත කාලගුණය කැළඹේ प्रदेश रसकट मिलीमीटर देशीय इक्मवु तदवेसी सह नायम अनतुरु अंगवीम आरक्षा वन्नाई दीवर इंट अववाद सहल मलुवल संगवु कोटी देशीय विसिपाहक हेरोइन तोग्याग वैलिसरिन अल्लाई महा मुलकारु रक्षित बंदरागार रंदवियेक हुदिकलाकल बंडारनायक मावत सह जाएल सुदुवेल्ल विवृत करे व्यायाम मंत्रीरु भावितेटत अदसिट अवसर रोहल गत कोविड आसादित इंट वडा सुवे लबू संख्याव इहलट लोवपुरा कोविड 19 मरण लक्ष तुन इक्मवाई गृहस्थ बललुन्गिन तवत बललुन्ट वैरसे व्याप्त वीमे हेकियावक एति बवट अमेरिकावेन अनावरण्याक मुहुदुमहा विहारे रेकदुन हिरुसी आये गिनिकोण दिख बेंगाल बुक मुहुद प्रदेश आश्रित पवतन अडु पीड़न तत्व इदिरी पे दोलहा एतुलत पीड़न अवपात्यक दक्वा वर्धने विय हेकि बवट कालगुण विद्या डिपार्टमेंटुव अनतुरु हंगवनवा एम डिपार्टमेंटुव संधान कले मे हेतुवेन अद रात्रिये दिवेने दकुण वस्नाहिर सबरगमु सह मध्यम पलात तुल एतम स्थानवलट मिलीमीटर देसीय इक्मवु तद वेसी एति विय हेकि बवयि नवत दरुम दन तुरु दिवेन वटावन गैबुरु सह नोगैबुरु मुहुदु प्रदेश वल धीवर कटियुतु वल नोयदन लेसद एम डिपार्टमेंटु अववाद करनवा अद पेरवरु वेसेटव बस्नाहिर पलाते बुहु प्रदेश वलट अधिक वैसी अधहलुना अद उदासन सिटम कोलंब नगर दडि वर्षापतन कतिवुना दिवेने प्रदेश किहिपेगटा मिलीमीटर एकसिय पणा इक्मवु तद वेसी हटगत्ता वेनदाट दडि औरोष्म्याक पवतिन कोलंब हस अद दिस्सुये कलुवला कुलिन बरितवाय विशेषयेन्म कालुगुण विद्या डिपार्टमेंटुव संधान करन्ने मुहुद वडात रलु वीम हेतुवेन दीवर प्रजावट ए पिलिबंदव वडात सलकिलिमत् वन लेसयि मे कोलंब दिस्त्रिक्के स्थान किहिपेक दक्नट लबुनु तत्त्वययि अतिव वर्षापतन समग कोलंब पहलव मोदर रेड बानवत प्रदेश निवास पेलक जले नटवीम समग जनता दडि दुष्कृतावट मुन दी सिटनवा මේක වැසි ජලය තියෙන ඔක්කොම වැසිකිලි ජලය මල මූත්‍රා ජලය ඔක්කොම මේ නිවසට කරා එනවා අපි බලධාරීන්ටයි ආණ්ඩුවටයි කියන්නේ ඉන්න පීඩාවටපත් වූ ජනතාවට මේ පැල්පත් නිවාස කඩලා දීලා මහල් නිවාස ලබා දෙනවා නම් ඒක ලොකු දෙයක් හැමදාම මේම ඉන්න බෑනේ අපි වෙන මුකුත් ඉල්ලන්නේ අපේ බඩගින්නේ හරි වැටිලා ඉන්න තැන අපිට ලබාලා දෙන්න ඒ ඇති අපිට මේ රජයේ කොයි ආණ්ඩුවවත් කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ මේකේ අට වුණා භාගයක්ම අතුරු දෙමු ගේ අපි මාධ්‍ය අවදෙනු අපි අපේ ළමයි තියන් අපි ඉන්නේ අර චන්දිර තියෙන අර කතිරිර තියෙන වටිනා කම दकुन पलात आश्रित वद थद वेसी अधहलुना ई रात्री पटन प्रवति वर्षापतन समग मावनील नगरे जलेन यटवतिबुने मिलसेन प्रदेश निवसक मदर ताप्या कड़ावटी में एम निवसट दडि अलाबहानी सिदु तेबुना ලොකු සද්දයක් ආවා මම හිතුවේ පුතාගේ ලැප් එකට චාර්ජර් එකට ගහලා තිබ්බේ ඒක පිපුරුවා කියලා හිතුන්නේ බැම්ම වැටුණා කියලා මේ අතර අම්පාර ඉංගිනියාගල පරගහ ගැලේ ප්‍රදේශයට ඇදහැළුන වර්ෂාපතනත් සමග දුරකතන රැහන් මතට ගස් කඩා වැටී තිබූ අයුරු ඉමේ
ගිනිකොන දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අවපාතය හෙටවන විට දකුණු බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශ තුලදී සුලි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වී හැකි බව කල්කුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එය 17 දක්වා වයඹ දෙසටත් ඉන්නනතුරුව උතුරට බරව ඊසාන දෙසටත් බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය වෙත ගමන් කිරීමට ඉඩ ඇති බවට ඔවුන් අනාවැකි පළ කරනවා. අඩු පීඩන කලාපයේ ක්‍රමයෙන් පීඩන අවපාතය ලෙස වර්ධනය වෙන ලකුණ තමයි පේන්නේ. මේ තත්ත්වයේ තිබෙන තාක්කල් ඕනෑම අවස්ථාවක දිවයිනේ නිතදිග කොටස විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු, දකුණු මධ්‍යම වගේ පළාත්වල වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. නිතදිග කොටසේ සමහර ස්ථානවලට මිලිමීටර 150 ඉක්මන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවකුත් තියෙනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ ගිගුරුන් සහිත වැසිත් එක්ක తాවකාලිකව සුළඟේ වේගය 60 කිලෝමීටර 60-70 ජනතාව ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ගාල්ල කඩවත් සතර අක්මීමන එල්පිටිය නියාගම සහ බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය සහ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ කඳුකර බෑවුම් සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ නායාමේ අවධානම පැවති හැකි ප්‍රදේශ ලෙස නිවේදනය කර තිබෙනවා. දිවයින වටා මුහුදු ප්‍රදේශවලද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් දීවර ප්‍රජාවට රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නැවත දැනුම් දෙන දිවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවක කටයුතුවල නොයතන ලෙසත් දැනට මුහුදු ගොස් සිටින දීවරීන් කඩිනමින් වහා ගොඩවීමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙසත් අවවාද කර තිබෙනවා. මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල දක්වා වන විරල ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.54 ප්‍රමාණයකින් ඉහළ යා හැකි අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතිනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මීඔය, දැදුරුඔය, අත්තනගලුඔය, කැලණි ගංගා ද්‍රෝණිය ඇතුළු ගංගා ද්‍රෝණිවලින් එකක හෝ කිහිපයක පහත් බිම් ආශ්‍රිතව ගංගාතුරු තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගේ නිල්ලා සිටින්නේ අදාළ ප්‍රදේශවල මහජනතාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි. මේ අතර වැසි තත්ත්වයේ වැඩිවීමත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක්ද මතුව තිබෙනවා. බස්රාහිර පළාත ආශ්‍රිත ඩෙංගු රෝගීන් සඳහා ක්‍රියාත්මක වූ අංගුලි ජාතික බෝබන රෝග විද්‍යායතනය මේ වන විට COVID-19 ප්‍රතිකාර සඳහා ප්‍රධාන රෝහල ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් ඩෙංගු රෝගීන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? දැන්ට IDH රෝහල COVID රෝගීන් සඳහා වෙන් කරලා තිබුණත් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා IDH රෝහලෙත් කොටසක ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර කරන්න. ඒ වගේම අවශ්‍ය වුණොත් යවට රෝහල්, තලංගම රෝහල, වැතර රෝහල වගේ ස්ථානවලටත් ඩෙංගු රෝගීන් අවශ්‍ය වුණොත් ඇතුල් කරන්න. තවසේ පුවත මොලිටින් අන්ලිමිටඩ් YouTube #170 අදම අමතන්න. සහල් මළු අතර සංගවා තිබූ රුපියල් කෝටි 225කට අධික වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 225කට අධික හෙරොයින් මද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු වැලිසර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ ජාවාරම මෙහෙවා ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවයි. පොලිස් මද්‍ර විනාශක කාර්යංශය මගින් කිලෝග්‍රෑම් 225යි ග්‍රෑම් 969ක මෙම හෙරොයින් තොගය සොයාගනු ලැබුවේ මහභාගී පොලිස් වසමේ වැලිසර නුගගහවත්ත පාරේ නිවසකින්. ලද දොරතුරක් මත ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදු කළ වැටලීමකදී මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇති අතර ඒවා සංගවා තිබී ඇත්තේ කිලෝග්‍රෑම් 10 සහල් මඩුවලයි. එහිදී සැකකරුවන් සිව් දෙනෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. වයස අවුරුදු 24, 30, 50 සහ 55 වන වියේ පසුවන එම සැකකරුවන් වැලිසර සහ හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන්. ජවරම සඳහා උපයෝගී කරගත් සුකෝපභෝගී මෝටර් රථයක් සහ කැබ් රථයක්ද පොලිස් බහරීටගෙන තිබෙනවා. කිලෝ 1යි ග්‍රෑම් 137ක් වගේ මේකේ තියෙනවා. මේ අතුලට දාලා පාසල් අතුලට දාලා ඉතින් මහා දෙන්න කාර්යබනේ හොයන්න මොනවද කියලා මේ වගේ බෑග්ස් 200ක් තියෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. සැකකරුවන් 4 දෙනෙකු මේ වෙන විට අත්අඩංගුවට අරගෙන තියෙනවා. දැනට සිදු කරගෙන යන විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙනවා මේ වැටලීමට අදාළ මද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින්නේ විවිධ අපරාධ ගණනාවකට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙන, ඒ වගේම සිරදඬුවම් විඳින බන්ධනාගාර රැඳවියෙක් විසින් බව. මෙම මද්‍රව්‍ය ආනයනය කිරීමට කටයුතු කළ තැනැත්තන් මේ සඳහා මුදල් ආයෝජනය කළ අය, මේ සඳහා සම්බන්ධ වෙලා තියෙන අනෙකුත් තැනැත්තන් කවුද, මේ මද්‍රව්‍ය ජාලය තුල සිටින පසුබිම
පසින් මේ සම්බන්ධව කටයුතු කරන උද්ගලයෝ කවුද කියන එක පිළිබඳව දැනට මද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් විමර්ශන පවත්වාගෙන යනවා. තම සූක්ෂම ආකාරයෙන් ජවරම් කරුවන් මද්‍රව්‍ය සහල් උරතුල සංගවලා ලංකාවේ නොයෙක් ප්‍රදේශවලට රැගෙන යන්න සැලසුම් කරලා තිබුණා. අපිට විනාඩි 2-3ක් ප්‍රමාද වුණා නම් මෙහි ප්‍රධාන සැකරුවන් අපිට මගහැරෙනවා. ගෙනාපු කිලෝ 225කට ආසන්න ප්‍රමාණය කිලෝ 5-10 බැගින් දෙවෙනි නොයෙක් ප්‍රදේශවලට අත්‍යවශ්‍ය සේවා ලේබල් එක හරහා රැගෙන යන ඒගොල්ලෝ උත්සාහය තිබිලා තියෙනවා. මේ මද්‍රව්‍ය තොගේ දැනට අෆ්ගනිස්තානයේ සහ ඉරාන දේශීමා ඉදලා ගමු මුහුදිරට ඇවිල්ලා කඳාන ප්‍රදේශයට ස්ථාන කීපයක් ඔසර රැගෙන ආවෝර අපිට දැන දොරතුරු තියෙන්නේ. 2020 මාර්තු 1 ඉඳලා මේ දක්වාම කිලෝග්‍රෑම් 800කට ආසන්න ප්‍රමාණයක් අතරන දෙන ආරම්භ දෙන හෙරොයින් පමණ. මෙම කාලය තුල ගුවන්තොට පොළත් වරායත් පෙර පරිදි ක්‍රියාත්මක වෙන්නේ. මේ ඔක්කොම මුහුදු මාර්ගයෙන් පැමිණ දේවල්. ඉදිරියේ කාලය තුල අපි ක්‍රියාත්මක නොවනට ජාහරම් කරුවන් හොඳින් ක්‍රියාත්මක වෙන්නේ ඒගොල්ලෝ නිතරම උත්සාහ දරුවා. මේකත් ඒකේ ප්‍රතිඵලයක්. අතීතගත සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කෙරුණා. ගොඩනැගිලිදී මේ දක්වා පොලිස් භාරයටගත් දෙවැනි විශාලතම හෙරොයින් ප්‍රමාණය මිය වන අතර කිලෝග්‍රෑම් 294ක විශාලතම හෙරොයින් තොගය සොයාගනු ලැබුවේ පසුගිය වසරේ පෙබරවාරි 23 වනදායි. ඉඩම් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති පොතුවිල් මොහොදුබහා විහාරයේ ආරක්ෂාව සඳහා නාවික හමුදා උප අනුකණ්ඩයක් පිහිටුවීමට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පියවර ගනු ලැබුවා. ඒ හිරු CIA අනාවරණයෙන් පසු මොහොදුබහා විහාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් අනතුරුවයි. හිරු CIA අවස්ථා ගණනාවකදී පොතුවිල්හි පිහිට ඇති මුහුදු මහා විහාරයේ හලකපටන් සිදුවන ඉඩම් කොල්ලේ හෙලිකලේ මේ ඓතිහාසික පුදබිම රැක ගැනීමේ වගකීම රටට අවධාරණය කරමින් පසුගිය යහපාලන ආණ්ඩුව පැවති සමයේ මෙම ඉඩම් කොල්ලය ඉතා තීව්‍ර ලෙස සිදු වූ අතර පොතුවිල් ප්‍රාදේශීය සභාව විසින් මුහුදු මහා විහාරයට යාබද වෙරළ තීරය සුසාන භූමියක් බවට පත් කිරීමටද ක්‍රියා කර තිබුණා. මෙලෙස දිනෙන් දිනම මුහුදු මහා විහාරයට සිය භූමි ප්‍රදේශ අහිමි වෙද්දී අප කළ අනාවරණයන් පිළිබඳ යහපාලන ආණ්ඩුවේ බගකිරියුතු බලධාරීන් නෑසූ කන්ව සිටියා. වත්මන් ආණ්ඩුව පත්වුව පසුව ක්‍රමිකව නිහඬ වූ ඉඩම් කොල්ලකරුවන් යලිත් සූක්ෂම ලෙස ක්‍රියාත්මක වූයේ කොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පැවති කාලයේදී මුහුදු මහා විහාරය අවට වෙරළ තීරය මායිම් කණු යුදමින් වෙන් කර ගනිද්දී හිරු CIA කණ්ඩායම මෙම ඉඩම් කොල්ලය රට හමුවේ අනාවරණය කළේ ඉඩම් කොල්ල කරුවන්ගේ බාධා කිරීම මැදියේ. නෑ නෑ ඒ මම මීඩියා මීඩියා කට් පල්. ඔයා මීඩියා ගන්නේ බා. ඔයාට එහෙම කියන්න බෑ. ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ උපදෙස් මත මුහුදු මහා විහාරයේ සතු ඉඩම් කොල්ල කෑම සොයා බැලීම සඳහා අමාත්‍ය එස් එම් චන්දසේන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් යොදවනු ලැබුවේ එම අනාවරණය හමු වේ. CIA වැඩසටහනෙන් අගමැතිතුමා දැකලා තියෙනවා මුහුදු මහා විහාරයේ ඉඩම් ප්‍රශ්නය. මොකද ඒ අනුව මේ පිළිබඳව අගමැතිතුමා මට උපදෙස් දුන්නා මේ ප්‍රශ්නය හොයලා බලන්න කියලා. මේ අතර ඊයේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාද මෙම ගැටලු ගැන සොයා බැලීමට පැමිණියා. මෙම සාකච්ඡාව සඳහා යුද හමුදාපති නාවික හමුදාපති වැඩබලන පොලිස්පතිවරයා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ඇතුළු පිරිසක් දෙක්ුණා. මේවා අපිට විතරක් නෙමෙයි අපේ අනාගත පරම්පරාවට ආරක්ෂා කරලා තියන්න ඕනේ අපි. මේ දැනටමත් ගොඩක් දේවල් විනාශ කරලා තියෙන්නේ. ඒක තවත් ඉස්සරහට වෙන්න බෑ. අපේ ආගමනේ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් කැමති නෑ ඒ තත්ත්වය මෙනවට. සාකච්ඡාවෙන් අනුතුරුව මාධ්‍ය ඇමතු ආරක්ෂක ලේකම්වරයා මුහුදු මහා විහාරයට මේ වෙච්ච බැද්දිය මමත් දැකගත්තේ හිරු මාධ්‍ය හරහා. බෞද්ධ පුරාවස් නටබුන් රාශියක් තිබිච්ච ප්‍රදේශයක්. ඒක මේ විදිහට විනාශ වෙලා යන්න ඉඩ දීලා තිබුණේ මොන හේතුවක් නිසාද කියලා බලන්න තමයි අපි ආවේ. ඉතින් අපි රජයේ පැත්තෙන් මේ ස්ථාන ආරක්ෂා කරන්න අවශ්‍ය සියලුම සහයෝගය ලබා දෙනවා. මිල කල නොහැකි වටිනාකමකින් යුතු මේ බෞද්ධ පුදබිම රැක ගැනීම සඳහා බලධාරීන් ක්‍රියාත්මක වීම සතුටට කරුණක්. ඉඩම් කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මිදී මුහුදු මහා විහාර බිම
නිදහසෙ හුස්ම ගන්නාතෙක් හිරු CIA තව දුරටත් අවධානයෙන් पास्को प्रहारे संबंध पूर्व दनुंदीमाक जातिक बुद्धिसेवे हरहा लबी तिबुनद मेवेनी बरपतल सिद्धियाक सिदुवे यही तमान विश्वासनुकल बाव एवक मीकमु कोट्टासे बहर जेष्ट पुलिस अधिकारी वर्या जनाधिपति कुमिस महमुए अद संधान कला पास्को प्रहारे पिलिबंद स्वयन जनाधिपति कुमिसम पोलिस निलधारिन किहिप दिनिकुगेन अद साक्षी विमसु अतर एहिदी हेलियुनी अदाल सिद्धिय पिलिबंद कल दनुंदीम पोलिस निलधारिन विसिन अद प्रथम साक्षि विमसीम संधा कोमिसम हमूट कंदवाति मुने पोलिस सुबसाधक कोट्टासे नियोज्य पोलिस पते चंदन अतुकोरल महताई पास्कु प्रहारे सिदुवन अवस्थावे ओहु कटियुतु कले मीगमु कोट्टासे बहर ज्येष्ठ पोलिस अधिकारी वरया लेसाई जनपति कोमिसम एहिदी विमसुवे तौहीद जमात संविधाने प्रहारयक संबंधेन मुलिन्म दन्वातुये कवदादे अन्नाई पिलितुरु देमिन नियोज्य पोलिस पति चंदन अतुकोरल महता संधान कले 2019 अप्रैल मास दुलस्वनिदा सवस पणिवुड करुवेकु मार्गेन तमन वेत लिपिगणुवक लबुनु अतर तमन एय विवृत कर बैलुवे पसुदिन पेरवरुवे बवई अदाल प्रहारे पिलिबंद तोरतुरु एहि अंतर्गतव तिबु बवत अदाल लिपिगणुव एवा तिबुने एवक बस्नाहिर उत्तर कोट्टासे बहरव कटियुतु कल नियोज्य पोलिस पति देशबंधु तेन्नकोन महता बवत ओहु वेडदुरटत संधान कला පොලිස්පතිවරයා විසින් සටහනක් යෙදූ ලිපියක් ජාතික බුද්ධි ප්‍රධානියා හරහා තමන්ට ලැබුණේ කොපමණ කාලයකින් පසුවදයි ජනාධිපති කොමිසම එහිදී ප්‍රශ්න කළා. එවැනි ලිපියක් ලැබුණේ LTTE යුද සමයෙන් පසුව බව චන්දන අතුකෝරල මහතා සඳහන් කළා. නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ තමන් අදාළ ලිපි ගොනුව කරුණු හතරක් ඔස්සේ පරිශීලනය කිරීමෙන් අනතුරුව තමන් විසින් සැකසූ ලිපියක් පොලිස් ස්ථානාධිපතිවරුන්ට දිස්ත්‍රික්ක භාර නිලධාරීන්ට සහ මීගමුව කොට්ටාසේ බුද්ධ්‍යංශ ස්ථානාධිපතිවරයාට යොමු කළ බවයි. इस्लाम अंतवादयक संबंधेन हो मेवनी संविधानयक संबंधेन मीट पेर अवबोधयक पवतियेदै जनाधिपति कोमिसम अनतुरुव प्रश्न कला नियोज्य पोलिस्पतिवरयागे पिलितुरुवूये इवन्नक पिलिबंद दनुवत्वूये अदाल लिपियेन पसुव बवई एमेन्म 17 वेनि दिन वन विटद तमाट मे संबंधेन किसिंदु लिखित हो वाचिक वेडिदुर तोरतुरक इहलिन नोलबुनु बवद नियोज्य पोलिस्पतिवरया संधान कला अप्रैल मास विसिवनिदा पस्वरुवे बस्नाहिर पलात भारव कटियुतु कल ज्येष्ठ नियोज्य पोलिस पते नंदन मुनसिंह महता तमांट दुरकतनेन अमता पसुदिन एनाम 2019 अप्रैल मास विसिएक्वेनि दिन कतोलिक देवस्थान वलट प्रहार एल्लविय हैकि बवट दनुवत कल बव ओहु पेवसुवा चंदन अतुकोरल महता संधान कले ए अनुव क्रियात्मक वू तमन कतोलिक देवस्थान वलट आरक्षाव सपीमट कटियुतु कल अतर अविसहित आरक्षाव यदवीम संधा पोलिस स्थानाधिपति वरुण दनुवत कल बवई तमन यवू लिपियट प्रतिचारयक नोलबीमे हेतुवेन तमन मीगमु कोट्टास बुद्ध्यांश स्थानाधिपतिवरयागेन वेडदुर तोरतुरु विमसू नमुत ओहु सतुव किसिंदु वेडदुर तोरतुरक नोतिबू बवद नियोज्य पोलिस पते चंदन अतुकोरल महता संधान कला जनाधिपति कमिशन सभाव एहिदी विमसुवे ज्येष्ठ नियोज्य पोलिस पते नंदन मुनसिंह महता दुरकथनेन तोरतुरु लबा दी तिबियदीत ए पिलिबंद विशेष सलकिल्लक दक्वूये नद्दे अन्नई बहु वेलावट दुरकथन अमतुम लबिन बवीन ए पिलिबंद विशेष सलकिल्लक नोदक्वू बव नियोज्य पोलिस पति वरया संधान कला नियोज्य पोलिस पति चंदन अतुकोरल महता कोमिसम हमुए वेडदुरटत पवसुवे प्रहारे सिदुवु दिन पेरवुरु नवय तिहट पमन कटान पोलिस स्थानाधिपति वरया थमन अमता कटुव पिटिय देवस्थाने बोम्ब प्रहारे पिलिबंद थमन दनुवत कल बवई कतोलिक देवस्थान वेत अविसहित पोलिस आरक्षाव सपयन लेस तमन पहल निलधारिंट उपदेश दी तिबुनात किसिंदु निलधारेक आरक्षाव संधा यदुवा नोतिबू बव नियोज्य पोलिस पतिवरया जनपति कोमिसम हमुए अनावरण कला तमन अदाल सिद्धियेदी वगकीं पहर हरी बवट हंगीमक नद्दै कोमिसम विमसु विट नियोज्य पोलिस पतिवरया संधान कले एही वगकीम एत्ते तम पहल निलधारियाट बवई केसे वेतत कोमिसम दिगिन दिगटम कल प्रश्न किरीम हमुए तमनटत एही वगकीमक पवतिन बव ओहु पिलिगत्ता इहलिन तोरतुरु लबी तिबुनात मेवनी बरपतल आकारे सिद्धियक सिदुवे यै विश्वास नोकल बवद नियोज्य पोलिस पतिवरया जनाधिपति कमिशन सभाव हमुए संधान कला कोविड वसंगते हेतुवेन दिवेने हुदकला केरुनु सेलुम प्रदेश अद सिट विवृत कर तिबेनवा ए कोविड 19 आसादितिन वेडिम पिरिसक वार्ता वी हुदकला केरुनु कोलंब 12 भंडारनायक मावत सह जायल सुदुवेल प्रदेश अद यलि विवृत किरीमत समगाई एमेन्म कोविड 19 वायरस आसादने वी सुवेल बुरोगिन गणन 477 दक्वा इहल गिया मेरट तुल कोविड 19 वायरस आसादित्यान विशाल पिरिसक हंदुनागेनुनु कोलंब दुलहा बंडारनायक मावत प्रदेशे हुदकला किरुणे पसुगे अप्रैल 17 निदाई
ඉන්දියාවේ සංචාරය කර මෙරටට පැමිණි කාන්තාවකගෙන් එම ප්‍රදේශවාසීන්ට වෛරසය ව්‍යාප්ත වූ බවට සෞඛ්‍යංශ පසුව තහවුරු කරගත්තා. එම ප්‍රදේශයේ දිනපතා සිදු කළ PCR පරීක්ෂණ මගින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 95ක්. පසුගිය අප්‍රේල් 25 වෙනිදාගෙන් පසු කිසිදු ආසාදිතයෙකු බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් වාර්තා නොවූ අතර හඳුනාගත් ආසාදිතයන්ගෙන් 60 දෙනෙකු මේවන විට සුවය ලබා තිබෙනවා. කොළඹ බණ්ඩාරනායක මාවත පසුගිය 17 වෙනිදා සිට මේ දක්වා පැවති හුදකලා කිරීම අද දින අපි ඉවත් කරන ලැබුවා. ඒට හේතුව වන්නේ පසුගිය අප්‍රේල් 25 වෙනිදා සිට මේ දක්වා කිසිදු රෝගියෙකු මේ ප්‍රදේශයෙන් වාර්තා නොවීමයි. නිරෝධායන මධ්‍යස්ථාන වලින් පැමිණි වතු කිහිපයකම ජනතාව තවදුරටත් නිරෝධායනට ලක් කිරීමට අපි තීරණය කළා තිබෙනවා දින 14ක් දක්වා කාලයක්. එම වතු කිහිපය පමණක් මේ අවස්ථාවේදී අපි නිරෝධායනට යටත් කර තිබෙනවා. එමෙන්ම පසුගිය අප්‍රේල් 5 වෙනිදා 25 වෙනිදා තරුණයෙකු වෛරසය ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමග හුදකලා කෙරුණු ජායල සුදුවැල්ල ප්‍රදේශයේද දින 41කට පසු අද යලි විරුත කිරීම අද දින ජාල සුදුවැල්ල ප්‍රදේශයේ හුදකලා භාවය ඉවත් කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව රටේ පවතින ඇඳි නීති නීතිය අනුව ජනතාවට කටයුතු කරන ලෙස අපි ඉල්ලීමක් කරනවා. එම ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිත තරුණයා ඇසුරු කළ බවට තහවුරු කරගත් පිරිසක් නිරෝධායනයට යොමු කළද ඔවුන් නිරෝධායනය මගහැරීම හේතුවෙන් නාවික හමුදාවට විශේෂ මෙහෙයුමකින් එම පිරිස නිරෝධායනයට යොමු කිරීමට සිදු වුණා. නාවික හමුදා සමාජිකයන්ටද COVID-19 වෛරසය ආසාදනය වුණේ එම මෙහෙයුම අතරතුරදී. ඊයේ දින යම වූ ආසාදිතයන් 10 දෙනාගේ 8 දිනකම නාවික හමුදා සමාජිකයන් වන අතර අනෙක් දෙදෙනා මේවන විට නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටින පුද්ගලයන්. මේවන විට වෛරසය ආසාදනය වූ නාවික හමුදා සමාජිකයන් ගණන 489ක් වන අතර ඉන් 151 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙනවා. මේ ආකාරයට නාවික හමුදාවට පමණක් සීමා වන තත්ත්වය තුළ අපිට විශාල අනතුරක් නැහැ. නාවික හමුදාවට සහ ඔවුන්ගේ ඥාතීන්ට වැළඳීම තුළ අප අත් වශයෙන්ම මේ ඇහැ ගහගෙන සිටින්නේ මින් ඔබට මේම විස බීජය ගමන් කරනවාද කියන එක මේ දක්වා එවැනි දෙයක් වෙලා නැහැ. මේබර විට COVID-19 ආසාදිතයන් 925 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති අතර ඉන්සුවේ ලැබූ සංඛ්‍යාව 477ක්. අපි සමාජ සම්ප්‍රේෂණයක් COVID-19 රෝගෙහි දකින්නේ නැහැ. නමුත් අපි තව දුරටත් එහි අවධානමක් අපිට ඇතිවීමේ ඉඩකඩ තියෙන නිසා අපේ සෞඛ්‍ය පුරුදු මතක තියාගෙන කටයුතු කරන්න ඕන. ඔබත් ආරක්ෂා වෙන්න ඕන, ඔබේ පවුලත් ආරක්ෂා කරගන්න ඕන, ඒ වගේම රටත් ආරක්ෂා කරගන්න ඕන. මේ අතර කොළඹ කොටුව ශ්‍රී ලංගම බස් නැවතුම් පොලේ බස් රථ රේදුරන් මෙන්ම කොන්දොස්තර වරුන් සහ ත්‍රිරෝද රථ රේදුරන් PCR පරීක්ෂණයට ලක් කෙරුණා. ලංකා පොලිසියත් කොළඹ මහනගර සභාවේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් වෙලා තමයි මේ PCR පරීක්ෂණ සිදු කරන්න ලබන්නේ. ඊයේ දිනේදී සිදු කළ PCR පරීක්ෂණ වලින් එකම රෝගියෙක්වත් වාර්තා වෙලා නැහැ. මේ අතර දෙවෙනි තවත් ප්‍රදේශ ගණනාවක අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් PCR පරීක්ෂාවට ලක් කෙරුණේ මෙලෙසින්. වවුනියාව පූවර සංකුලම ප්‍රදේශයේ පිහිටි වන්නිගොන් හමුදා කඳුරට ඇත් නිරෝධායන මධ්‍යස්ථානයේදී සිය නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ තවත් පුද්ගලයන් 180 දෙනෙකු අද නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගියා. ඔවුන් වාරියපොළ, පාදනීය, අලව්ව සහ අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන්. ප්‍රතිකර ජනාධිපතිතුමාතුරු ත්‍රිවිධ හමුදාවටත් විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. අපි ටෙක් වූ සහයෝගය දුන්න උපකාර ඉතාම අගය කරනවා. ආදා පාතන් आप हाट कर मीन पेम्मा आदर वीरुवने मेलेस स्तुति पिदुना उपगित मगित मे रटे आरक्षा होता हाउस करान में एक करब क्रमवत विधि मत वैल पीली वैल 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 सीएल मन आना वीरो वैल सुलो रचे सीएल मत देना आटे स्तुति वैल वैल आदरणीय वीरो दारा में वीरो वैल ओब भी एक ही सबोयो रेकी महाबाल की एक हित की අද දිනේදී නිරෝධායන වෙමින් සිටපු නිරෝධායන මධ්‍යස්ථානවල සිටියාවලුන් අතරින් 411 දෙනෙකු තම නිරෝධායන කටයුතු නිම කරලා නිවෙස් බලා යැවීමට කටයුතු කරනු ලැබුවා. මේ වන විට ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලැබූ නිරෝධායන මධ්‍යස්ථාන තුලින් නිරෝධායනය වී අවසන්ව 9258 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් වීම සහ PCR පරීක්ෂණ වලින් ඔවුන් කොවිඩ් ආසාදනය නොවී ඇති බවට තහවුරු වූ බැවින් ඔවුන් නිවෙස් බලා ගොස් තිබෙනවා. හෙට දිනේදී ශ්‍රී ලංකන් ගුවන් යානා මගින් ජපානයේ සිට ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙනීමට නියමිතයි. ඔවුන් සියලු දෙනාම හෙට පැමිණියන් පසුව නිරෝධායන ලක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායිහි ඉස්තර වී සිටින පිරිසක් සිය ගැටලු සම්බන්ධයෙන් අදහස් පළ කළා. මැයි 6 වෙනිදා 2010ට කෝල් කරලා අදහවස පහට ෆ්ලයිට් එකක් යනවා ඔයාලට යන්න පුළුවන්ද කියලා ඇහුවා. පී වේලාවේ මහා කිව්වා මොකද මේ වෙලාවේ මගේ බිරිඳට දරු ප්‍රසිද්ධිය සඳහා දෙවනි සතියේ මේ ඉන්නේ. එයාපෝට් එකට හවස 6 වෙද්දී ආවා. දැන් පැය 8ක් එයාපෝට් එකේ මේගොල්ලෝ හිටගෙන හිටියා. ඒ ඉඳලා අවසාන මොහොතේ වෙනකන් අපිව යව්වේ නැහැ. ඉතින් ජනාධිපතිතුමා
ඕනේ ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ 18 වෙනිදට කලින් අපිට ලංකාවට යන්න බැරි වුණා ළමයි හැමදාම ඉන්නෝනේ මෙහේ දරුවෝයි සේරමත් එක්ක තමයි අපිට මෙහේ හොස්පිටල් වලට යන්න වෙලා තියෙන්නේ ඉතින් ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ පුළුවන් ඉක්මනට අපිට ලංකාවට එන්න අවස්ථාව උදා කරලා දෙන්න කියලා පවතින කොවිඩ් වසංගත හේතුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව මෙවර පැවතුයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ එහිදී ආසියානු කලාපයේ වෙනුවෙන් කරුණු දැක්වීම සිදු කළේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා බණ්ඩාරචිත්තුමනි රට යථාපත් කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව දිවින පුරා ව්‍යායාම් මන්තිරු භාවිත කිරීමේ අවස්ථාව අද සිට ජනතාවට හිමිවනවා कोविड-19 वायरस व्याप्तियात समग मास देखकट आसन कालयाक वसादमा तिबुनु व्यय मंतीरु अद सिट्ट जाली विवृत करन बाव ज्येष्ठ नियोज्य पोलिस्पति देशबंधु तेन्नकोन महता अद पेरवरुवे विकाशे वू पत्तरे विस्तरे वेटसटाहट एक मीन सदाहन कला एनुव महाजनताट अवस्थावक लभिला तिनो स्याम दावसक पांदर पहे इंदला उदे अट वेनकां लंका विविध प्रदेश वलते शरीर सूता मंतीरुवर तमंगे शरीर सूता कटयुतु सुपुरुदु पारते अवत आरंभ करन्ने व्यायाम मंतीरु विवृत करपु एक मन दन्न समहर अय किव्वा दैन अपिट मास देखक वितर गेदर इंदला कैवा जनता මෙතර සිය ගම්බිම් වලට යano හැකිව බස්නර පළාතේ රැදී සිටි පුද්ගලයන් ඒ ඒ ප්‍රදේශ වලට පිටත් කර යීමේ 6 වෙනි අදියර අද කටුනායක ආයෝජන ප්‍රවර්තන කලාපීය ක්‍රීඩාංගණයේ දී සිදු කරනා ඒ බස්නර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී 3200කට අධික පිරිසක් ලංගම බස් රථ වලින් සිය ගම්බිම් කරා පිටත් කර යුණා රට යථාපත් කිරීමේ වැඩපිළිවෙළ සමගාමීව අදත් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන් විශාල පිරිසක් දුම්රිය සහ බස් රථ මගින් කොළඹට පැමිණියා කොළඹ රාජ්‍ය පෞද්ගලික රැකියා සඳහා පැමිණි පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරන ආකාරය අද දක්න ලැබුණා රාජකාරී සඳහා පැමිණි පිරිස් නිවෙසට යාමේදීද උෂ්ණත්වය නැවත පරීක්ෂා කරනවා මේ අතර දැනට ක්‍රියාත්මක දෛනික දුම්රිය ගමන් බාර සංඛ්‍යාව ලබන සඳහා සිට තවදුරටත් වැඩි කරන බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සිනවිරත් මහතා සඳහන් කළා දුම්රිය ගමන් කිරීම සඳහා මේ වන විට විශේෂ අවසර පත්‍ර ඉල්ලා ඇති සංඛ්‍යාව 11500කට ආසන්නයි කොවිඩ් 19 වසඟත තත්ත්වය පාලනය වන තෙක් පොදු ප්‍රවාහන සේවා විධිමත් නියාමනයේ සඳහා විශේෂ බර මාත්‍ය මහින්ද අමරවිල මහතා විසින් කාර්ය සාධක බලකාය පත් කර තිබෙනවා සමාජිකයන් 21 දිනකින් සමන්විත එම කාර්ය සාධක බලකාය ප්‍රධාන කාර්යභාරය වන්නේ පොදු ප්‍රවාහනයේ ඔස්සේ කොවිඩ් 19 ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවර ගැනීමයි දැන්ට අන්තර් පළාත් බස් රථ සේවාවක් සිද්ධ වෙන්නේ නැහැ නමුත් සමුදා වෙනකොට වගේ සෞඛ්‍ය අංශ අපිට නිර්දේශයක් ලබා දෙයි එසේ ලබා දුනොත් අපි අන්තර් පළාත් සේවාවන් සඳහා බස් රථ යොදවන්න කටයුතු කරනවා මේ අතර බස් රථ තුළ කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය බලපෑ හැකි කරුණු මෙන්ම ඒ වළක්වා ගැනීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් සකස් කළ පර්යේෂණයක් මොරටුව විශ්වවිද්‍යාලයට සම්බන්ධ ආචාර්යවරුන් කීප දෙනෙකු විසින් සිදු කර තිබෙනවා එම පර්යේෂණ අනුව බස් රථයක් ගමන් කරන විට ජනෙල් විරුද්ධව පවතින බැවින් බස් රථය තුළට ඇතුල් වන සුළං ධාරාවන්හි වැඩිම බලපෑම් පවතින්නේ පසුපස ආසන වල සිටන අයටයි එමෙන්න පසුපස කොටසේ සිට සුළං ධාරාවන් සුළියක්සේ කරකෙමින් බස් රථයේ ඉදිරිපසට යලි හමා ඒමක් සිදුවන බව පරීක්ෂකින් පෙන්වා දෙනවා ඔවුන් පෙන්වා දෙන්නේ බස් රථයක් තුළ කොවිඩ් 19 ආසාදිතයෙක් සිටිනම් ඔහුගේ නිකුත් වන කිවිසුමක් තුළින් සමස්ත බස් රථයේම ගමන් ගන්නා මගින් වෙත බලපෑමක් එල්ල විය හැකි බවයි එම නිසා බස් රථය තුළ ගමන් කිරීමේදී සෑම මගියෙක්ම මුව ආවරණ පැල්දීම් මෙන්ම විෂබීජ නාශක දියර මගින් අත් පිරිසිදු කර ගැනීම අතිශයින් වැදගත් බව අදාළ පරීක්ෂණ කණ්ඩායම් පෙන්වා දෙනවා එසේම බස් රථයක් තුළ සිටගෙන යාමෙන් කොවිඩ් 19 වෛරසයට ගොදුරු වීමේ දැඩි අවධානමක් පවතින බවයි එම පරීක්ෂකින් පෙන්වා දෙන්නේ. මේ අතර දැනට කල්පිරි ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා 2020 ජූලි 31 වෙනිදා දක්වා බස්නාර පළාත් තුළ සහන කාලයක් ලබා දීමට තීරණය කර ඇති බව පළාත් ප්‍රධාන ලේකම්වරයා නිවේදනය කරනවා. ඒ අනුව 2020 මාර්තු 13 වෙනිදා සිට ජූලි 31 දක්වා කාල සීමාව තුළ කල්පිරන වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩමුදලක් අය නොකරන බව බස්නාර පළාත් ප්‍රධාන ලේකම්වරයා දැනුම් දෙනවා. මේ අතර රට යථාවත් කිරීමේ වැඩපිළිවෙළ සමගාමීව අධිකරණ කටයුතු යලි ආරම්භ කර ඇති අතර මේ බදුල්ල අධිකරණ සංකීර්ණ ඉදිරිපිට දිගු පෝලිම් පැවති ආකාරයයි. මේ අතර ඇඳුම් නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙවන විට පුද්ගලයන් 55285 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර පොලිස් භාරයටගෙන ඇති වාහන සංඛ්‍යාව 15088ක්. ඊයේ රාත්‍රී 11:45ට පමණ පේදුරුතුඩුව මන්දිගාය ප්‍රදේශයේදී
අනුමතක අධාපනයක යතුරුපැදියකට යුද හමුදා පිටත පාති වෙනවා ප්‍රථමයෙන් එම මාර්ග බාධකයේ පසුකල යතුරුපැදි කරවෙකු යුද හමුදා මාර්ග බාධක රදේ සිට සෙබලෙකුට ගල් ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇති අතර ඊට පසුපසින් පැමිණි දෙවැනි යතුරුපැදියද පලා ගොස් තිබුණා එෙහිදී යුද හමුදා සෙබලෙකු විසින් කළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ යතුරුපැදිකරු පේදුරු තුඩුව මන්දකය රෝහලට ඇතුළත් කර තිබෙනවා ගල් ප්‍රහාරයෙන් සුළු තුවාල ලැබූ යුද හමුදා සෙබලා පලාලි රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළා මෙතර කොළඹ ගම්පහ හැර සෙසු දිශ්‍රික්ක සඳහා ඇඳුර නීතිය හෙට අලුම පහට ඉවත් කිරීමෙන් පසු යලි රාත්‍රී 8ට පැනමෙන අතර මැයි 17 වෙනි ඉරිදා මුළු දිවෙනටම ඇඳුර නීතිය ක්‍රියාත්මකයි COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ලෝපුරා මියගිය පුද්ගලයන් සංඛ්‍යාව අද ලක්ෂ 3 ඉක්මවා ගියා මෙවන විට ලොව රටවල් රැසකින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 45කට අධික අතර ඇමරිකාවෙන් පමණක් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 14කට අධිකයි මීට පෙර 1918 වර්ෂයේදී ඇමරිකාවෙන් ව්‍යාප්ති ආරම්භ ඉන්ෆ්ලුවෙන්සා ගණයට අයත් වෛරසයක් හේතුවෙන් ලෝක ජනගහනයෙන් 3න් 1කට ආසාදනය වී මිලියන 50කට අධික පිරිස ජීවිතක්ෂයට පත් වූ බවට ඇස්තමේන්තු කෙරෙන අතර ඉන්පසු මෑත කාලයේදී දැඩි බලපෑමක් එල්ල කළ ලෝක වසංගත තත්ත්වය වන්නේ COVID-19 වසංගතයයි කොරෝනා ගණයට අයත් COVID-19 තත්ත්වෙන් අදවන විට ජීවිතක්ෂයට පත් වූ පුද්ගලින් සංඛ්‍යාව 303,880ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා මිලියන 4.5කට අධික ගෝලීය ආසාදිතින් අතුරින් 32ක් එනම් ආසාදිතින් 14,57,593 දෙනෙක් වාර්තා වන්නේ ලොව සුපිරි බලවතාවන ඇමරිකා එක්සත් ජනපදයෙන් ඊයේ දිනේදී නව පුද්ගල මරණ 1715ක් එරටින් වාර්තා වීමත් සමග ඇමරිකාවේ සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 86,912ක් දක්වා ඉහළ ගියා COVID-19 වෛරසයෙන් ගෝලීයව සිදු ඇති සමස්ත පුද්ගල මරණ අතුරින් 128ක් වාර්තා වන්නේද ඇමරිකාවෙන් යුරෝපා කලාපයේ බ්‍රිතාන්‍යයේ සිදු ඇති COVID-19 මරණ ප්‍රතිශතය 111ක් වන අතර ඉතාලියෙන් වාර්තා වන COVID මරණ ප්‍රතිශතය 110ක් වෛරසයේ උපත සිදු වූ බවට විශ්වාස කෙරෙන චීනයේ COVID-19 මරණ ප්‍රතිශතය 101.52ක් වෙනි පහළාගයක් ගැනීම විශේෂත්වයක් මෙතර COVID-19 වෛරසයේ දෙවන රැල්ලක බලපෑමකට යුරෝපයේ රටවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපයේ බාර අධ්‍යක්ෂ වෛද්‍ය හෑන්ස් හෙන්රි අනතුරු වඟවනවා ඊයේ දිනේදී ඇමරිකාවට පසු ලොව වැඩිම නව ආසාදිතින් සංඛ්‍යාව බ්‍රසීලය රුසියාව සහ පෙරු යන රාජ්‍යයන්ගෙන් වාර්තා වුණා ඒ බ්‍රසීලෙන් නව ආසාදිතින් 13761ක් රුසියාවෙන් ආසාදිතින් 9974ක් පෙරු රාජ්‍යෙන් ආසාදිතින් 4298ක් වශයෙන් දකුණු ඇමරිකාවේ විශාලතම රාජ්‍ය වන බ්‍රසීලයෙන් මේවන විට පුද්ගල මරණ 13000කට අධික සංඛ්‍යාව වාර්තා වුවද ජනාධිපති ජයිර් බොල්සනාරෝ පවසන්නේ රට වසා දමා සංචරණ සීමා පැනවීම වෛරස ව්‍යාප්තිය තීව්‍ර කරන බැවින් එය අසාර්ථක පිළියමක් වන බවයි මේ අතර මීට පෙර බලපෑ දරුණුතම වසංගතය වන 1918 වසංගත සමයටද මුහුණ දී යලි 2020 වසරේ COVID-19 වෛරසය ආසාදනය වූ ඇමරිකාවේ අවුරුදු 108ක් වයසැති කාන්තාවක් පූර්ණ සුවය ලබා ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කරනවා මෙතර COVID-19 වෛරසය ආසාදනය වී මව ජීවිතක්ෂයට පත් වූ කුඩා බිරිඳුන්ට මව්කිරි ලබා දීමට ඇෆ්ගනිස්තානයේ මව්වරුන් පිරිසක් ඉදිරිපත් වී සිටිනවා මීට පෙර ඇමරිකාවේ ගෘහස්ත බල්ලුන්ට COVID-19 ආසාදනය වූ බවට විදේශ මාධ්‍ය වාර්තා කළ අතර විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයකදී අනාවරණ වී තිබෙන්නේ ආසාදිත බල්ලුන්ගෙන් තවත් බල්ලුන්ට මෙම වෛරසයේ ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බවයි දකුණු ආසියාතික කලාපයේ වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන අතර ඊයේ දිනේදී එරටින් නව ආසාදිතින් 3942 දෙනෙක් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 81,997ක් දක්වා ඉහළ ගියා රොහින්ගියා සරණාගතයින් මිලියන 1කට අධික පිරිසක් රැඳී සිටින බංග්ලාදේශයේ අවතැන් කඳුර වෙතද මේවන විට COVID-19 වෛරසයේ ව්‍යාප්ත වෙති බවට විදේශ මාධ්‍ය වාර්තා කළා සෞඛ්‍ය අංශය දැනුම් දුන් වහාම ගුවන් ගමන් සේවා යළි ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා ගුවන් සේවා යළි ආරම්භීම සම්බන්ධයෙන් හිරු ටීවී ඔස්සේ විකාශය වූ රට සහ හිට වැඩසටහනේදී ඔහු මේ බව සඳහන් කළා කවදද අපි ආයි පරණ විදිහට ගුවන් සේවා ආරම්භ කරන්න නිශ්චය දිනයක් නැහැ අපිට අපේ ආයතන තුනම ලෑස්ති පෑ 12ක් ඇතුළත වැඩ පටන් ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හරි ක්‍රමවේදයක් එනකන් තමයි ඉන්නේ පිළිවෙල පටන් ගන්න පරක්කව තියෙන එතනයි හිතනවා ඉක්මනට යම් කිසි පිළිවෙලක් වෙයි කියලා ඒ දරුවා විදේශ අධ්‍යාපනය ලබනවා ශ්‍රී ලංකන් ගුවන් සේවා ගමනාන්තයකට එන්න ෆ්ලයිට් එකකින් එන්න ඕනේ අපිට මොකද්ද තියෙන ගැරන්ටි එක කනෙක්ටින් ෆ්ලයිට්ස් වලින් එන පැසෙන්ජර්ස්ලා කොරෝනා පොසිටිව් වෙලා නැහැ කියලා
ට්‍රාන්සිට් පැසෙන්ජර්ස් ලා එනකොට ඒගොල්ලන් එයාපෝට් වලින් චෙක් කරනවා. කුංගකයි කියන අර මැද තියෙන සීට් එක එම්ටි තියන්න කියලා ඒක කරන්න බෑ. ප්‍රැක්ටිකලි ඒක කරන්න ගියොත් එහෙම ගුවන් සමාගම් වහන්න වෙනවා. සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දැන් රජයේ විදිහට මොන වගේ සැලසුමක්ද තියෙන්නේ ගුවන් සේවා යලිත් ආරම්භ කිරීමට? දැනුම් දුන්නොත් පැය 12ක් ඇතුළත ගුවන් යාන අපිට ආරම්භ කරනකොට අපිට ඒ පාස්සල් ලබා දීමට ඒ සභාපතිතුමා අධ්‍යක්ෂ මණ්ඩලයත් කල්මනාකරණයත් මේ වෙනකොට සූදානම්ව ඉන්නවා. පිටරටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයින් ඉල්ලීම අනුව ක්‍රමානුකූල වැඩපිළිවෙලක් හදලා ලංකාවට ගෙන්වන්නත් කටයුතු කරලා තියෙනවා. මාලදිවයින සහ කුවේට් වගේ රටවල් වල ඉන්න උදවිය ලියාපදිංචි වුණත් අපේ රටට ගෙන්වා ගැනීමේදී අයථා විදියට උදවිය ගෙන්වා ගන්නවා කියලා ඔබතුමාට මේ චෝදනාව ගැන හොයා බැලීමක් කරන්න පුළුවන්ද? මේකට කිසිම බාහිර බලපෑමක් ඇති කරන්න බෑ. ඒ අයථා විදියට සිදුවෙන්නේ නැහැ. ඒක සානාපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍ය අංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, කොවිඩ් කමිටුව තරමයි මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. විදේශ රටවල සිටින ප්‍රේක්ෂකයන් පිරිසක්ද තම ගැටලු ඉදිරිපත් කිරීමට රට සහ හෙට වැඩසටහනට එක් වුණා. විශේෂ අවස්ථාව නිසා ශ්‍රී ලංකාව සහ ෆ්‍රාන්සිය අතර ඩිරෙක්ට් ෆ්ලයිට් සේවාවක් ආරම්භ කරන්න සාකච්ඡාවක් තියෙනවා. ෆ්‍රාන්සියේ නේවාසිකව වාසය කරන අය ශ්‍රී ලංකාවට ෂෝට් පීරියඩ් එකකට වැකේෂන් එකකට එන්න ප්ලෑන් කරලා තියෙනවා නම් ඒ අය ලංකාවට ආවොත් දවස් 14 ක්වොරන්ටයින් පීරියඩ් එක අනිවාර්යද? ශ්‍රී ලංකා ගුවන් අධිකාරියෙන් එහෙම ෆ්ලයිට් සම්බන්ධව ෆ්‍රාන්සියට එනම නිගමනය සම්බන්ධයෙන් මුකුත් අපි සාකච්ඡා කරන්නේ නැහැ. ශ්‍රී ලංකා එයාලයින් වල තියෙනවා ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් ඔපරේට් කරන්න ට්‍රැෆික් රයිට්ස් තියෙනවා ඒගොල්ලන්ට. සෞඛ්‍ය බලධාරීන්ගෙන් වෙන උපදෙසක් අපිට ලැබුණොත් මේ දැනට තියෙන නීතිය වෙනස් වෙයි. එහෙම නැත්නම් අනිවාර්යෙන් කවුරු ආවත් කොරන්ටයින් යන්න අවශ්‍යයි කියන තැන තමයි රෝග බලධාරීන් තවම ඉන්නේ. ලංකාවට ආවම මගේ ප්‍රශ්නේ තියෙන්නේ එයාලයින්ස් ගන්න ඇමරිකාවෙන් යනවද කාඩ් ආවට පස්සේ ලංකාවේ එයාපෝට් එකේ මොන වගේ ආරක්ෂක වැඩපිළිවෙලක් ඒගොල්ලෝ හදාගෙන කියනවද? ඔබ එනමනම් කතා කරන්න ලොස් ඇන්ජලස් හරි වොෂින්ටන් ඩීසී හරි කවුන්සලෙට් එකට හරි එම්බසි එකට කතා කරලා නම රෙජිස්ටර් කරන්න එන්න ඕනේ කියලා ලංකාවට. ඉතින් සති දෙක තුන ඇතුළත ටාස්ක් ෆෝස් එකකින් තීරණයක් ගනි ඇමරිකාවෙන් කී දෙනෙක් ගේනවද කියලා. දැන් ස්ටුඩන්ට්ලා ගෙන්දෙන ක්‍රියාමාර්ගයක්නේ දැනට ක්‍රියාත්මක වෙන්නේ. මම ජොබ් වීසා ඉන්න කෙනෙක්. ජොබ් වීසා කරන අය කවද වගේ ගෙන්න ගන්න ක්‍රියාමාර්ගයක් යොදවලා තියෙනවද? අපි ඕනම වෙලාවක සූදානම් ඉන්නවා සෞඛ්‍ය බලධාරීන් විසින් මේ සඳහා කොළඹදී ලබලා දෙනකොට අපි මෙය දිවෙන්ට රැගෙනීම සඳහා. ජනාධිපති කාර්යාලය මගින් ආරම්භ කළ කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය අද රුපියල් බිලියනය ඉක්මවා ගියා. මේ අතර රජයේ දෙවන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යාමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අමාත්‍යංශ ලේකම්වරුන් මෙන්ම වැවිලි සහ කර්මාන්තංශයට අයත් ආයතන ප්‍රධානීන් අතර මෙම සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව දීර්ඝ කාලයක් පැවති ගැටලු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කෙරුණා. මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ එතනෝල් ආනයනය හේතුවෙන් කලක් තිස්සේ රටේ ආර්ථිකයට විශාල හානියක් වූ බැවින් එය නතර කිරීමට පියවර ගත යුතු බවයි. පෞද්ගලික ව්‍යාපාරිකයින්ගේ බලපෑම්වලට යටත්වී එම තීරණය වෙනස් නොකරන බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා. දැන් ඔබට තීරණනේ මගේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා. ඉතින් ඒ අනුව ක්‍රියා කරන්න ඕනේ. එහෙම නැත්නම් මට මේක කරන්න බෑයි කියලා අයින් වෙන්න ඕනේ. මට කමක් නැහැ ලේකම්වරයෙක් වුණත් හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් වුණත් මම වැරදි දෙයක් කරන්නේ නැහැ. මම කාටවත් හොරෙන් දෙන්න කියලා නැහැ. හරි ප්‍රතිපත්තියක් හරියට ක්‍රියාත්මක කරන්න බැරි නම් රාජ්‍ය සේවකයාගෙන් වැඩක් නැහැ. ඒක නිසා රජයේ සේවකයන් හැටියට රාජ්‍ය සේවයේ ඉහළට ගෙන්න හරියට කරන්න හැම ආයතනයක්ම ඕගොල්ලෝ උදව් කරන්නට ඕන. මේ ආයතන වලටත් ඉහළට යන්න ඒවා පාඩු ලැබෙමින් තිබුණ ආයතනනේ. නමුත් ඒවා අපිට විශාල ලාභයක් ලබන්න පුළුවන්. ඒ වගේම විදේශ විනිමයක් ඉතුරු කරගන්නට පුළුවන්. ඒගොල්ලන්ගෙන් ප්‍රශ්නේ මොකද්ද කියලා අහලා උදව් කරන්න ඕන. එහෙමයි හරි දෙය හරි විදියට කරන්න ඕන. මම විසඳලා දෙන්නම් කියලා ඒක විසඳලා දෙන්නෝ. ඒක තමයි හරි ක්‍රමය. ඒක තමයි මම රාජ්‍ය සේවකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. පසුගිය ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන් වූවන් පුත්තලමේ සිට මන්නාරමට ලංගම බස් රථ මගින් රැගෙන යාමට අවශ්‍ය මූල්‍ය පහසුකම් තම අනුමැතිය යටතේ රජයේ මුදල් වලින් ලබා දුන් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ පිළිකනු ලැබුවා. ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කෙසේ වෙතත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ අදාළ මුදල් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ලබා දී තිබූ බවටයි.
පසුගිය ජනාධිපතිවරණයේදී අවතැන් වූවන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුත්තලමේ සිට මන්නාරමට ශ්‍රී ලංකම බස් රථ මගින් රැගෙන යාමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 5කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. ඉන් පිටතට පැමිණි මංගල සමරවීර මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. අදාළ ඇමතිවරයාගේ ඉල්ලීම අනුව ඒ මුදල් අනුමැතිය දුන්නා. ඒ ගැන මම සතුටු වෙනවා ආඩම්බර වෙනවා නෑ මගේ අස්ස නෝ ඒක හොරෙන් කරපු දෙයක් නෙමෙයි අපි හැංගි හොරා ඔය ගේම් ගහන මිනිස්සු නෙමෙයි මට මේ සංඝයා වහන්සේලාගෙන් තියෙන ප්‍රශ්න තියෙන්නේ එක්තරා සංඝ කල්ලියකින් විතරයි සංඝ කල්ලි කියනක අසාධාරණයි එහෙම කියන්න බෑනේ සංඝයා වහන්සේලා කල්ලි කියන සංඝ කල්ලි කියලා කොටසක් තියෙනවද ඔව් තියෙනවා අද සංඝ කල්ලියක් තියෙනවා උත්තර මෙන්දර මන්නාරම් වලට සීටිබී බස් වලින් දැනග නිචා ඒ සෙනෙත සඳහා බස් වලට මුදල් ලබා දුන්නේ ඔබතුමාගේ අමාත්‍යංශයෙන් කියලා චෝදනාවක් එල්ල වෙනවා डिस्प्लेस फोरम के संविधान संबंध लक्षट वेड मुदल जनता मुदल एकतुकर संविधान मुदल के මේ අතර මෙරට තුල සංඝ කල්ලි සිටින බවට හිටමු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිදු කළ ප්‍රකාශය සිංහල ජාතික සංවිධානය අද තරයේ හෙළා දකින්න ලැබුවා. මංගල සමරවීර පෞගිය දින ගණනාවේදීම තමන්ගේ සමනල බලකායත් එක්ක හැංගිලා ඉඳලා කල්ලි ගැහිලා ඉඳලා එළියට ඇවිල්ලා මේ රටේ ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් කටයුතු කරන මහා සංඝරත්නයට අපහාස කිරීමේ චේතනාව සහිතව මේ රටේ සංඝ කල්ලි සිටින බවට ඊයේ දවසේදී අපි දැක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එළියට එනකොට චෝදනාවක් නගනවා මංගල සමරවීරගේ මේ අපහාසාත්මක ප්‍රකාශය පිළිබඳව ජාතික සංවිධාන විදියට මහා සංගරද්ද විදියට අපි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා බදුර්දීන් පවුලත් එක්ක මංගල සමරවීර කරපු පළවෙනි ගනුදෙනුව මේක නෙමේ ඒක නිසා අපි මංගල සමරවීරට මතක් කරන්න කැමති ඔබතුමා 2014 අවුරුද්දේදී මොරටුවේ ප්‍රදේශයේ හිටපු තරුණයෙක්ව මද්‍රව්‍ය වලට ඇබ්බැහි කරවලා බෝට්ටු අරන් දෙන බවට ඔහුට පොරොන්දු වෙලා ඔහු ලව්වා මද්‍රව්‍ය ප්‍රවාහනය කරපු හැටි මතකයි ඒට සම්බන්ධව අදාළ සිද්ධිය හෙළිදරව් වෙනකොට මේ පුජ්‍යල නම ශිවාන් ප්‍රියංකර මේ සම්බන්ධව මංගලට මතක දන්නේ පානතුරු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවතුණා ඒ නඩුව මංගලව ඉල්ලා අස් කරගත්ත හැටි මතකයි මංගල සමරවීර ශිවාන් ප්‍රියංකරව සමලිංගිකයෙකු බවට පත් කරපු හැටි ශිවාන් ප්‍රියංකරගේ හඬින් කියන හැටි හඬපටේ අපි අහලා ඉමු මංගල සමරවීරව දන්නේ අවුරුදු 3ක් කුඩුදී මට එයා සෑමදේම දෙනවා කියලා මාව සමලිංගික තත්ත්වයට එයා දැම්මා එයාත් එක්ක සමලිංගිකව ඇසරෙන්න කිව්වා මට බෝට්ටු වරන් දෙන්නම් කිව්වා අන්තිමට මාව පොලිසිය බොරු එන්ටියක් දාලා මාව ඉර කරා දවස් 16ක් ඉර කරලා දැන් එයා මාව බලන්නවත් නැහැ දැන් මම එයාට විරුද්ධව පොලිස් මුලස්ථානයේ එන්ටියක් දැම්මා මට දැන් එයාට විරුද්ධව මොන කතා කරන්න ඕනේ නැගී සිටින්න ඕනේ මහා සංග්‍රහණය සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා සිදු කළ ප්‍රකාශය පිළිබඳව අද තවත් දේශපාලචින් අදහස් පළ කළා මංගල සමරවීර මහතා මහා කටහඬ කරේ නිතර එතුමාගේ පය කටේ ළමා ගන්න ඉංග්‍රීසි වචන ඒව එකක් තමයි ඉස්සුව කරගෙන තියෙන්නේ පාස්කුරිදා ප්‍රහාරයට ඍජුව සම්බන්ධ වෙච්ච පුද්ගලයෙකුගේ අවශ්‍යතාවයක් මංගල සමරවීර ඉටු කරනවා මේ රටේ බෞද්ධ රටක් නෙමෙයි කියන මතය දිගින් දිගටම අරගෙන යන පුද්ගලයේ මහා සංඝරත්න කාදිනල්තුමාතුළු සියලුම ආගමික නායකයන් දැඩිසේ විවේචනයට ලක් කරන පුද්ගලයෙක් සමලිංගික කල්ලිය ගැන කතා කරන ඔහු සංඝ කල්ලියක් ගැන කතා කරන සූදානම් වෙලා තියෙනවා කරුණාකරලා මංගල සමරවීර හිටපු මන්ත්‍රීතුමා පැහැදිලිව කියනවා බෞද්ධ දර්ශනයට අත තියන්නවත් භික්ෂුන් වහන්සේලාට ඒ විදිහට අපහාස වෙන විදිහට කතා කරන්නවත් ඔබට අයිතියක් ඇත්තේ නැතයි කියන එක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලචින් ඇතුළු පාර්ශව රැසක් අද මෙලෙස අදහස් පළ කළා රාජිත සේනාරත්න මැතිතුමාට අප ලබා දුන්න අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ රට ඉදිරියට ඇවිල්ලා කිව්වේ අධිකරණයේ ස්වාධීනයි අධිකරණයේ තීන්දුව අපි හිසනමා පිළිගන්නවා කියලා. මෙන්න බුලේ ඒ මහේස්ත්‍රාත්වරියම රාජිත සේනාරත්න මැතිතුමාව සති දෙකකට රක්ෂිත බන්ධනාගාර ගත කරාම ඒ කටවල් වලින්ම කියනවා මේක දේශපාලන පරිගැනීමක් යුක්තියට ගිරීම වෙනුවෙන් අපි පෙන්වී සිටිනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට ඇත්තටම දිව දෙකක් තියනවා දෝ කියන සාධාරණ සැකය අපිට මතුවෙනවා. රජයේ ක්‍රියා
ක්‍රියාත්මක කරන මර්ධනකාරී දේශපාලන දඩයම තුල එතුමා සිරකරුවෙක් බවට පත් වෙලා තිබෙනවා. දඩයන් කිරීම කේන්ද්‍ර කරගෙන මේ එල්ල කරන හැම ප්‍රහාරයක්ම විඳ දරාගෙන ජනහිතකාමී සටනක් තුලින් අපි එතුමාව නිදහස් කරගන්න එතුමාට අප ලබා දීම සම්බන්ධව මහේස්ත්‍රාත්වරයා දීපු නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් කරනු ලැබූ අපැලක තීන්දුවක් මත තමයි එතුමා නැවත අත්අඩංගුවට පත් වෙන්නේ. මේ අත්අඩංගුවට ගැනීම සඳහා කිසිම ආකාරයක දේශපාලන ඇඟිලි ගැසීමක් නැහැ. මහ බැංකුව මහදවාලි කඩුවයි කියේ විසින් මතවාද හදපු අයක පැය භාගයක් මහ බැංකුව කඩපු කට්ටියම ඉරගෙවල් වල දැම්මින් නැහැ. රාජසේනාරත් මහත්තයාගේ වරද ඒවාට වඩා භයානකයක් කියන එකද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එදා විපක්ෂයේ මර්ධනය කරන්න කටයුතු කරපු ආයෝ අද ඇවිල්ලා කිඹුල් කඳුළු හෙලනවා රාජිත මහ කිඹුලා වෙනුවෙන්. මේ සමාජයේ නොමග යවපු මිනිස්සු. ඒ නිසා නීතිය ක්‍රියාත්මක වීම අවශ්‍යයි. ප්‍රෝති සාකච්ඡාවක් පැවැත්වීම අපරාධ වර්ධකුත් නෙමෙයි. ප්‍රෝති සාකච්ඡාවට අනුබල දීම අපරාධ වර්ධකුත් තිබෙනවා. දැන් උත්සාහ කරනවා බරපතල දූෂණ පිළිබඳ කාරණා කිසිසේත් මුහා ගන්න බැරි හින්දා මේ පුංචි පුංචි සිල්වර දේවල් හැරි දාලා හිරිහැර කරන්න පලි ගන්න ප්‍රාකල්ලි හදපු රාජිත ප්‍රාකල්ලියේදී අපේ මිනිස්සු මරපු හැටි කොයි විදියට ගියේ හැටි කියන එක නැවත සීගන්නලා දෙන්න සූදානම් වෙනවා. ටොම්මන් ජෙරි රඟපෑම් තිය කවදාකවත් ඇල්ලුවට හයියෙන් හපන්නේ නැහැ. හැපුවට රිදෙන්න හපන්නේ නැහැ. ගැහුවත් දිගටම තරහ වෙන්නෙත් නැහැ. ඒ පුසයි මීයයි රණ්ඩු කරනවා වගේ අත්අඩංගුවට ගන්නවා ජවනිකාව පෙන්නනවා ටික දවසකින් නිදහස් කරනවා. ගියාඳු කාලෙත් අපි වැනි ජවනිකා ගොඩක් දැක්කා. එම කිසිඳු දේශපාලන අරමුණකින් කවුරුවත් අත්අඩංගුවට ගන්නේ නැහැ. අත්අඩංගුවට පත් වුණාම අපි දන්නවා එයාට වාසි ඡන්දය දැන් මාංචු දෙකක් දාලා ඊළඟට ෆොටෝ එකක් ගැහුවම මනාපටික තමන්ගේ පක්ෂෙන් ගන්න පුළුවන් නේ. රාජසේනාරත්න මහත්මයා අප පිට මත නිදහස් වීම පිළිබඳව අධිකරණ ශිෂ්‍යෙම කතා බහක් තිබේ. ඊට ඉහළින් ඉන්න අධිකරණයේ විනිශ්චයකාරවරයා සඳහන් කළා ඒක තම වැරදි තීන්දුවක් දුන්නේ කියලා. මාධ්‍ය සාකච්ඡා තිබ්බා කියලා කරුණු වරදවා දැක්වුවා කියලා කවදාවත් අත්තනකට රන්නේ නැහැ රටේ කිසිම තැනක. එහෙමනම් දේශපාලඥයෝ ඉන්න ඕනේ හිරේ. මේක දේශපාලන දඩේම කියලා කියන්නේ ඇයි එකපාරටම මේ දැන් සියලුම දේශපාලඥයෝ හිරේ දාන්න උමනාව කාණ්ඩුවට ආවේ ඡන්දයකට තල්ලු කරලා. මහා භයංකාර තත්වයක් මේ රටේ නිර්මාණය කරලා ඒ ගැන පරීක්ෂණයක් කිරීම කාටවත් කියන්න බෑ වැරදි කියලා. පරීක්ෂණ කටයුතු සිදු වෙන්නත් ඕනි එවැනි දේ නැවත සිදු නොවීම වළක්වන්නත් පියවර ගන්න ඕනේ. කාටවත් චෝදනා කරන්න බෑ මේ දේශපාලන පරිගැනීම් කියලා. එහෙම වුණොත් ඉතින් මේ ගියාණ්ඩුවේ හොරකම් කරපු දූෂිත කටයුතු වල නියලිච්ච කිසිම කෙනෙකුට විරුද්ධව කිසිම ආයතනයකට පරීක්ෂණයක් කරන්න බැරි වෙන වුණා විලක් ඒ වගේ දේශපාලන පරිගැනීම් කියලා. उपकरण क्रियात्मक सांस्कृतिक මේක තමයි ලංකාවේ කලාකරුවන්ගේ මහගෙදර බවට පත් වෙන ඔබ කරන මේ සේවාව සමස්ත කලාකරුවන්ගේ ප්‍රණාමය හිරු මාධ්‍යාලයට ඒ වගේම ශ්‍රී ලංකා රතුකරුස සංවිධානයට හිමි විය යුතුයි. ඉතාමත්ම වටිනා කාර්යයක් මේ කරන්නේ. ඉතින් මේ කෙටි දැනුම් දීමින් පැමිණීම සම්බන්ධයෙන් දරු අධ්‍යාපන අමාත්‍ය දල සභාපතිතුමාගේ අධ්‍යාපන ලේකම්තුමාගේ රාජ්‍ය ලේකම්තුමාගේ සියලුම නිලධාරීන්ගේ ගෞරවය සහ ස්තුතිය ඔබතුමන්ලාට පිරිනමනට කැමැති. මේ අතර රටින්මින් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව වැලිකඩ බන්ධනාගාරයට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් රටවටා හිරෝ
मेवरे राज्य पोषण उत्सव आरोग्य परमालाभा तेमावयार्थे अनुराधपुर मिहिंतले मेदमलुवे दीपैत्वीमट तीरणे कर तिबेनवा अग्रामात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन पोषण कमिटुव ईये पसोरुवे विजयराम नील निवसे हमु अवस्थावेदी मेम तीरणे गेन तिबेनवा सौख्य उपदेश अणु हतरवेंदा पस्वेनेंदा हयवेंदा यन दिनेदी ऐतिहासिक मिहिंतला राजमहा विहारस्थाने मूल करगेन जातिक पोषण महा पिंकम सिद्ध करन बवत सियलुम दानसाल हिमियांगेन मंग इल्लन्न कैमति वेनवा तमुन्नासला एक्रास करला तीन चोदना